හයිබුවන් අද දවසේ පුවත් වටිනාකම් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රතිප්‍රකාශය සමගින් මම මලින්ද තිරිවන්න මම උත්පල රත්නායක සිරස්තල වෙතයි මුල්ම අවධානය සංවර්ධන ප්‍රතිපත්ති අනාගතයටයි ජනපති පවසයි මාධ්‍යවේදී ප්‍රගීත් ගැන අරුන්දිකගේ ප්‍රකාශයට මංජුලගෙන් පිළිතුරු මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන මහතා හමු වීමේදී පැහැදිලි ලෙසම හිස බූගා සිටි මිටි පුද්ගලියක මහ වෙත පෙන්වා ඔහු ප්‍රගීත් එක්නල්ගොඩ මහතා ලෙස හඳුන්වා දෙන ලදී අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මම ප්‍රංශයේදී හෝ පැරිසිදීව කිසිම තැනකදී මුණ ගැහිලා නැහැ කවදාවත් මම මේක පත්තපල් බොරුවක් පන්විල තේ කර්මාන්ත ශාලාවක් ගින්නකින් වෙනසෙයි පාපන්දු කමිටු වාර්තාව ඇමති ප්‍රතික්ෂේප කරයි රටේ ආර්ථික සහ සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුත්තේ අදට පමණක් නොව නූපන් අනාගත දරු පරපුර වෙනුවෙන්ද අවධානය යොමු කරමින් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රජයේ නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ආර්ථිකය මේවන විට සවිමත් වී ඇති බවයි අද පැවති මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ 2012 වාර්ෂික වාර්තා වේලදැක්වීම උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා 2012 වාර්ෂික වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුවේ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් රටේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති ඇතැම් පිරිස් අසුභවාදී ලෙස දකින බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා අපි සමහරු යටිතල පහසුකම් දකින්නේ නාස්තියක් විදියට මේ අපි හැම දෙයක්ම ඍණාත්මකව එහෙම නැත්නම් අගයක් නැතුව දකින ගතියක් අපිට තියෙනවා වරායක් හැදුවොත් මොකටද වරාය කෝ වරායට නැව් ලෝකේ ඔච්චර නැව් තියද කියලා තහනවා අද වෙන විතරද අපි කතා කරන්න ඕන අපේ ආර්ථිකය අපි අදට ජීවත් වෙලා හෙටක් ගැන හිතන්න ඕන නැද්ද ඇයි අපි එතනම ආත්මార్థකාමී වෙන්නේ අපි රටක් ගැන හිතනකොට රටක දියුණුවක් ගැන හිතනකොට රටේ ආර්ථිකය ගැන හිතනකොට සංවර්ධනය ගැන හිතනකොට නූපන් දරුවා වෙනුවෙනුත් අපි මේ රට ගොඩනගලා තියන්න ඕන. එතෙන්ටයි අපි ආ යුතුව තියෙන්නේ. අපි අද කරන්නේ ඒ ඉදිරි දැක්මත් එක්ක අපි ගමන් කළ යුතුයි අපි විශ්වාස කරනවා. අපි ගමන යනවා දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් රටේ සංවර්ධනය වශයෙන් අපි පෙන්නලා තියෙනවා අද රටේ. ඒ රටේ දියුණුව අද ජනතාවට එදා ඇවුවා කොහොම අපිට දැනෙන්නේ නැහැ මේක. පාරේ යනකොට වල වැටෙන්නේ නැති හින්දා සමහර විට දැනෙන්නේ නැතුව ඇති තමුන්වන්සලට. වලක වැටුණා නම් දැනෙනවා මේක ගිහිල්ලා වැදිනකොට. එනි ඒක හින්දා අද පාරවල් ටික තියෙනවා ඇදිලා. අද වරායන් ටික ඇවිල්ලා තියෙනවා. දැන් ආයෝජනය කිරීම සඳහා කටයුතු කරා. අද නිෂ්පාදනය කර. අද අපිට පැහැදිලිව පේනවා අලුත් වෙළඳ පොළවල් අපි සොයාගෙන යනවා. අපිට අපේ භාණ්ඩ ආනයනය කරන්න පෞද්ගලිකාංශය සියලුම ව්‍යාපාරිකින් හා කර්මාන්තකරුවන් සූදානම් වෙන්න ඕන කියන එකයි මා විශ්වාස කරන්නේ. අද දවසේ පොත වෙතයි දැන් අපගේ අවධානය. දවසේ පොත ප්‍රගී දෙක්නලිගොඩ මහතා ප්‍රංශයේදී හමු වූ බවට තමා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමේදී තම මන්ත්‍රී වරප්‍රසාද කඩ වී ඇති බව එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔහු සඳහන් කළේ එදා තමා පැවසුවේ ප්‍රගී දෙක්නලිගොඩ මහතායයි සැක කිරුණු පුද්ගලයෙකු තමාට මිතුරෙකු විසින් ප්‍රංශයේදී පෙන් වූ බවයි. හයවෙනි මාසේ පස්වන දින පාර්ලිමේන්තු විවාදයේදී මා විසින් මෙම උත්තරීතර පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර සිටියේ දැනට අතුරුදහන් වූයේයි ප්‍රකාශ වී ඇති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිකොඩ මහතා ප්‍රංශයේදී මාහට හමු වූ බවයි. උක්ත ප්‍රකාශය සම්බන්ධයෙන් මෙරට විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය හා විවිධ වෙබ් අඩවි ප්‍රයෝජනයට ගනිමින් සමහර පුද්ගලයන් මා ඉතාමත් නිර්දය ලෙස විවේචනය කරන අතර අභූත චෝදනාවන්ද පෞද්ගලිකව මාහට සහ රජය වෙත එල්ල කරමින් සිටී. මේ සම්බන්ධයෙන් ප්‍රගීත් එක්නැලිකොඩ මහතාගේ බිරිඳ වන සඳා එක්නැලිකොඩ මහත්මිය විසින් මාධ්‍ය වෙත සිදු කර ඇති ප්‍රකාශයකින් ගම්‍ය වන්නේ ඇගේ සැමියා අතුරුදහන් කිරීමට කටයුතු කළේ වත්මන් රජය බවත් ඔහු ජීවතුන් අතර සිටින්නේ නම් මා සහ රජය මැදිහත් වීමක් මගින් ඔහු මෙරටට ගෙන්වීමට කටයුතු කළ යුතු බවත්ය.
නමුත් ඇගේ එම මාධ්‍ය ප්‍රකාශයේ සම්බන්ධයෙන් මා ඉතාමත් කනගාටුවට පත්වන අතර ඇසිය සැමියාට ආදරය කරන ගරු කරන ආසියාතික බිරිඳක් නම් එම ප්‍රකාශය කළ මා ඍජු හමු වී ඔහු පිළිබඳව සහ සිටින ස්ථානයේ පිළිබඳව වැඩි තොරතුරු විමසන බවත් එසේ නොකර විවිධ පුද්ගලයන්ගේ අතකොළුවක් බවට පත් වී මාධ්‍ය වෙත ප්‍රකාශන කිත් කිරීම නිඳා සහගත බවත් මාගේ පෞද්ගලික හැඟීමයි මා විසින් හෙළිකල කරුණු සඳහා පදනම් වූයේ මා ප්‍රංශයට ගිය විට මාගේ පාසල් මිතුරෙකු වූ මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන මහතා හමු වී මිදී දැනගත් සහ දකින්න ලද කරුණු ඔස්සේය එහිදී පැහැදිලි ලෙසම හිස බූගාසිරි මිටි පුද්ගලියක මා වෙත පෙන්වා ඔහු ප්‍රගීත් එක්නලිකොට මහතා ලෙස හඳුන්වා දෙන ලදී එවිට ඔහු මා හා කතා නොකොට මා මගහැරීම ස්ථානින් නිවත්ව ගියේය ඔහු එහි වාසය කරන බව ප්‍රංශයේ ජීවත් වන විශාල පිරිසක් එවිට දැන සිටියේය මේ අරුන්දික මහතා පසුගියදා මැති සභේදී කළ ප්‍රකාශය ඒ අතුරුදහන් වෙලා වුණා කියන මාධ්‍යවේදීන් සමහරක් ඉන්නවා ප්‍රංශේ මට කීප දෙනෙක් හම්බුණත් එක්ක තමුන්නාන්සලා කියන ප්‍රසිද්ධ නමක් තියෙන ජනමාධ්‍යවේදියෙක් ඉන්නවා ප්‍රංශේ අද වෙස් මාරු කරගෙන ප්‍රංශේට වෙලා ඉන්නවා මේ රටේ තානාපති කාර්යාලය උදව් කරලා තානාපති කාර්යාලය හරහා ගිහිල්ලා අද ඒ වලට වෙලා ඉන්නවා තමුන්නාන්සලා මෙහි අපේ උසාවිවල නඩු අහනවා ඒ අය අතුරුදහන් වෙලා කියලා සමහරක් වෙලාට ඒ අයගේ බිරින්දාවලු ඇවිල්ලා ජනමාධ්‍යවල අඬනවා සමහර කෙනෙක් තමන්ගේ මහත්තයා නැහැ කියලා දැන් මහත්තයා හොරෙන් රැට කතා කරනවා මහත්තයා ඉන්නේ ප්‍රංශේ නංග ප්‍රදීප් එක්නලිකොඩ තමුන්නාන්සේට මම කෙලින් කියන්නම් මෙතන ප්‍රංශේ ඉන්නේ තමුන්නාන්සේ අහලා බලන්න ප්‍රංශේ ඉන්න මිනිස්සු දන්නවා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිකොඩ මහතා පිළිබඳව තමාර තොරතුරු සැපයුවේ ප්‍රංශයේ සිටින මංජුල වෙඩිවර්ධන මහතා බවට අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අද කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වෙඩිවර්ධන මහතා ස්කයිප් තාක්ෂණය ඔස්සේ අපට ප්‍රතිචාර දැක්වුවා. අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මම ප්‍රංශයේදී හෝ පැරිසියේදී හෝ කිසිම තැනකදී මුණ ගැහිලා නැහැ කවදාවත්. මේක පට්ටබල් බොරුවක්. ඒකෝර අතීත මිත්‍රකම් අපිට තියෙන පුළුවන් ස්කෝලේදී අපි හමුවලා තියෙන පුළුවන් අපි මිත්‍ර වෙන්න පුළුවන්. ඒකයි අපි කරන දේශපාලන දෙකක්. එතකොට මේ මිත්‍රකම් ඒ සඳහා දේශපාලනික කාරණාවලදී සම්බන්ධතාවයක් නැහැ. අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පට්ටබල් බොරු කියන්නේ කියන එක ලංකාවේ සමාජය දන්න කාරණාවක්. මට පුද්ගලිකවත් අරුමයක් නැහැ. මට ගැටිය තියෙන්නේ මේ ඉතිහාසයේ හරි මිත්‍රත්වයේ වීම සම්බන්ධව මේ පාසලේ මිත්‍රත්වයේ වීම සම්බන්ධව මිසක් මේ කියන ප්‍රකාශවල තියෙන මේ පුදුම සහගතකම ගැන නෙවෙයි. දවසේ පුවත අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිගුණ මහතා ප්‍රංශයේ ජීවත් වන බවට තහවුරු නොකළහොත් අරුන්තික ප්‍රනාන්දු මහතා මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කරමින් අසත්‍ය ප්‍රකාශ කරන මන්ත්‍රීවරයෙකු බවට පත්වනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. ප්‍රදීප් එක්නලිගොඩ ජීවතුන්තර ඉන්නවයි කියලා අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීතුමා කියන්නේ මොන පදනමක් උඩද? ආසින් පාතුණා වගේ නිින්දෙන් අවදි වුණා වගේ මට එක්නලිගොඩ හම්බුණා කියලා කියනකොට අපිට ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. ඇත්තටම අරුන්දික මන්ත්‍රීතුමාට එක්නලිගොඩ මහත්තයා හම්බුණාද? එහෙම නෙවෙයි නා. කාගේ හරි කොන්ත්‍රාත් එකක් ඉෂ්ට කරන්න එක්නලිගොඩ මහත්මයාගේ අතුරුදහන් වීම පිළිබඳ ප්‍රශ්නේ අවුල් කරන්න යටපත් කරන්න පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා එතුමන් මේ ප්‍රකාශය කරාද කියන කාරණේ ගැන. ඒ නිසා මම අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීතුමාට අභියෝගයක් කරනවා. කියන්න කවද්ද ඔබතුමා ප්‍රංශයට ගියේ? කවද්ද ප්‍රංශයේදී එක්නලිගොඩ හම්බුනේ? කොහෙදද හම්බුනේ? ඇයි මේ වෙලාවේ ලංකාවේ පොලිසියට මේ කාරණේ පිළිබඳ පරීක්ෂණ පවත්වන රහස් පොලිසියට වහම දැනුම් දුන්නේ නැත්තේ? මොකද මෙච්චර පරක්කු? මේ අභියෝගය නිශ්චිතව බාර අරගෙන නිශ්චිත උත්තර නොදුන්නොත් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පාවිච්චි කරලා අසත්‍ය කියන තවත් විහිළුකාරයෙක් බවට පත්වෙන එක වළක්වන්න බෑ. ජාතික විසඳුම රාජපක්ෂ සම්බන්ධන් ගිවිසුමක් නොවිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දේශපාලන විසඳුමක් ළඟා කර ගැනීම සඳහා සියලු පක්ෂ එක් විය යුතු බවයි. ඉන්දියා රාජසභාවේ විපක්ෂයේ නියෝජ්‍ය නායක රවිශංකර් ප්‍රසාද් මහතාගේ නායකත්වයෙන් යුත් ඉන්දියා නියෝජිත කණ්ඩායම අද හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ඉන්දියා රාජසභාවේ විපක්ෂයේ නියෝජ්‍ය නායකවරයා ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂ නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර හමුව අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සිදු වුණා. ත්‍රස්තවාදී අවසන් කළ ජනාධිපතිවරයාට සුබ පැතුම් නියෝජිත පිරිස උතුරේ තමන් කළ සංචාරය තමන්ගේ දිනෙත් විවර කිරීමට සමත් වූ බව ප්‍රකාශ කළේයි ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය එකකේ සඳහන් කළා. එම නියෝජිත පිරිස උතුරේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සතුට පළ කර තිබෙනවා. එසේම උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් වාර්තාව වැදගත් පියවරක් හා විශිෂ්ට ලියවිල්ලක් ලෙසද මෙම නියෝජිත පිරිස විසින් ඇගයීමට ලක් කළ බව අදාළ නිවේදනයේ සඳහන්. රවිශංකර් ප්‍රසාද් මහතා මෙහිදී පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු ඇතැම් විට ඉන්දියාවටද බලපාන බවයි.
किसे वितात श्री लंका वे एक सद्भावे हो स्वैरी भावे साक्षात्कार मनुन कलयुत्तक नवन बावदे ओह मेहदी प्रकाश करती बनवा इसे मल अपने सितंबर मासे उत्तर पलात सभा में तिवर ने नियत वशेन में पावत बन बावटे जनादिपति वर्या इंडिया नियोजित पीरिसा हमुए साहतिक वीति बनवा मेयर भारतीय जनता पक्षे नियोजित पीरिस ये उत्तर पला तांडुकार जीए चंद्रसिरी महता मुनगेसुनी यापने पीटी ओगे कार्यालय दी එහිදී ආණ්ඩුකාරවරයා යාපනයේ ක්‍රියාත්මක වන සංවර්ධන කටයුතු සහ බිම්බුම් බිවත් කිරීම පිළිබඳව අදාළ නියෝජිත පිරිස දැනුවත් කිරීමට පියවර ගත්තා. හෙට කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 38ක සහ විශ්වවිද්‍යාල දෙකක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. එම අමාත්‍යාංශයේ ඩෙංගු මෙහෙයුම් කමිටුවේ සභාපති දමයන්ති ජයරත්න මහත්මිය පැවසුවේ ඩෙංගු ව්‍යාප්තිය මැඩ පැවැත්වීමට කටයුතු නොකරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ අතර ඩෙංගු රෝගයේ වැළඳී මරණයට පත් වූ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ශිෂ්‍යාවගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු වුණා. ඩෙංගු වැළඳී මරණයට පත් වූ විශේෂ කැවරදී SP නිසංසලා සමරසිංහගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද කෑගල්ල දෙපත්ගම පහලකන්ද ප්‍රදේශයේදී සිදු වුණා. එම අවස්ථාවට විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ දෙවන වසරේ සිසුවියක් වූ ඇය පසුගිය බදාදා කොළඹ ජාතික රෝහලේ දී මිය ගියා. මේ අතර හෙට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් කොළඹ දිස්ත්‍රික්කයේ විශ්වවිද්‍යාල ඇතුළු පාසල්වල විශේෂ ඩෙංගු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. අපි අද දිනේ විශේෂ කණ්ඩායම් ඇරියා මේ සියලුම පාසල් සහ විශ්වවිද්‍යාලවල මුලින්ම හඳුනා ගන්න කියලා ඩෙංගු මඳුරුවා බෝවිය හැකි ස්ථාන ජාතික වගකීමක් තියෙනවා සියලුම මහ ජනතාවට තම තමන්ගේ නිවස තමන් සේවය කරන ස්ථාන වල ඩෙංගු මදුරුවා බෝවිය හැකි ස්ථාන විනාශ කිරීම. ඒ කාර්ය පැහැර හරින අම්මයෙක් ඉන්නවා නම් දණ්ඩ නිධි සංග්‍රහයේ 262 වගන්තිය යටතේ අපි නඩු පැවරීමට කටයුතු කරනවා. මේ වසරේ ගත වූ මාස පහ තුළ දිවයිනෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 13978ක්. ඉන්සියට 42කට ආසන්න ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ සඳහන් කළා. මේ වසරේ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ජනවාරි මාසය තුල දීවන අතර එය 3460ක්. මේ වසරේදීත් අපි දකින්නේ දැන් වැඩි වීමේ ප්‍රවණතාවයකට අපි මුහුණ පාමින් ඉන්නවා. ඒත් අපිට සතියකට රෝගීන් 500ක් හෝ ඊට ටිකක් වැඩි ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඉතින් මේ අපි දකින්නේ වැඩි අගයක් හැටියට. ඉතින් ඒක ඇත්තම අධිවසංගත තත්වයක ලක්ෂණ තමයි අපි දකින්නේ. බොහෝ විට අපි ඩෙංගු දැක්කේ නාගරික ලෙඩක් හැටියට. නමුත් දැන් ඒක නගරයෙන් ටිකක් අර්ධ නාගරික තත්වයට සංක්‍රමණය වෙලා සමහර වෙලාවට අපි ග්‍රාමීයවත් ඩෙංගු සුළු සුළු වසංගත තත්වයන් දැන් අපි දකිනවා. කුමාර වෙල්ගම ඇමතිතුමා කොළඹ නවතින්නේ නැති හේතුව දන්නවද? ඒ ගැන දැනගනිමු. රටවට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. අධ්‍යාපන ක්ෂේත්‍රයේ විනාශ කිරීම සඳහා පත් කරන ලද විශේෂ මුසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ SB දිසානායක ඇමතිවරයාගේ ඍජු මැදිහත් වීම මත විශේෂම විශ්වවිද්‍යාල අධ්‍යාපනය විනාශ කිරීම, පෞද්ගලීකරණය කිරීම, ශිෂ්‍ය මර්ධනය අපේ රටේ ඉතිහාසයේ පෙරණි වූ ආකාරයෙන් සිද්ධ වෙනවා. විශ්ව අධ්‍යාපන ආයතනයක් වෙන්න නම් මේවල විදේශ දරුවෝ ඉන්න ඕනේ. ඒ වගේම අපි පටන් අරගෙන තියෙන රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල වේගයෙන් අද ඉන්දියානු දරුවෝ, පාකිස්තාන් දරුවෝ මිනිස්සුන්ගේ කෙස්ටික ගිහිල්ලා තට්ටේ පෑ දෙනවා මාස 6ක් කොළඹ හිටියෝ. ඒකනේ මම කොළඹ නවතින්නේ නැත්තේ. ඔබ පැත්තේ ගියා තාත්ත කියන හිරු ප්‍රති සමයි.
රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් මහනුවර පන්විල ගල්පීල්ලතේ කර්මාන්ත ශාලාවේ අද පස්වරුවේ ගින්නක්කට ගත්තා. අප වාර්තා කරු පැවසුවේ ගින්න හේතුවෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බවයි. ගල්පීල්ල තේ කර්මාන්ත ශාලාවේ මෙම ගින්න හටගෙන ඇත්තේ අද සවස 3ට පමණ. මහනුවර මහනගර සභාවේ ගින්න නිවීමේ ඒකකයේ මැදිහත්වීමෙන් ගින්න මැඩ පැවැත්වීමට උත්සාහ කළත් පැයකට වැඩි කාලයක් පැවති ගින්න හේතුවෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා. ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නැහැ. කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය සඳහන් කළේ කර්මාන්ත ශාලාවේ සියලුම යන්ත්‍ර සූත්‍ර ගිනිගෙන විනාශ වී ඇති බවයි. මේ අතර මෙම ගින්න සම්බන්ධයෙන් නිහි සේවකයන් පාලනාධිකාරියට චෝදනා කරනවා. ඉතින් මේක ගිනි ගත්තා මාසේ මේ කිසිම එකෙක් නැහැ මේකට අයිතිකාරයක් නැහැ ඔක්කොම ගින්න නැහැ. ගිනි ගත්තා කියන්නේ ඉතරයි නිමාණ්ඩ කවුද මේක මොනව කරන්න ඕන කවුට් නැහැ මෙතන. ඔක්කොම ගිනි ගත්තා පස්සේ අලු වුණා මාසේ මෙතන එන්නේ. ලොකු ලොකු මාත්‍රු නැහැ දැන්. ඒක ඉස්සරහාම ඕක සුද්ධ කරලා අනිවාර්ය මාත්‍ය ඒක බඩුවක් සුද්ධ කරලා ඒක තියාගෙන තියාගෙන ඉඳලා තිබන ආරිනේ මේක. ඒ මේ කටික පැට්‍රේ අපි සිතාවේ මේක උනා කියන කියන්න මට කියන්න පුළුවන්. ගිනට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පන්විල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. ප්‍රවෘත්ති එසනින් සැපයේ මේ සේවය තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රිභාෂික ඇසිතිසි ජංගම ප්‍රවෘත්ති ඇප් වැඩසටහන හිරු ප්‍රවෘත්ති සඳහා එළි දක්වා තිබෙනවා. ඒ අනුව ඔබේ ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග සහිත උපාංගයකින් මෙම වැඩසටහන නොමිලේ ලබා ගත හැකි. මෙම ඇප් වැඩසටහන හරහා ලෝපුරා සිදුවන ඕනෑම ප්‍රවෘත්තියක් සිදු වූ සැනින් ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයට හෝ ටැබ්ලට් පරිගණකයට ලබා ගත හැකි. හිරු ප්‍රවෘත්ති විසින් එළිදක්වා තිබෙන මෙම ඇප් වැඩසටහනේ තිබෙන නොටිෆිකේෂන් සේවාව හරහා එම ප්‍රවෘත්ති ඔබට සැනින් දැර්ෂණය වීම විශේෂත්වයක්. අනතුරුව හිරු ප්‍රවෘත්ති ත්‍රිභාෂා ඇප් වැඩසටහන වෙත පිවිස ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට එම ප්‍රවෘත්ති සිංහල දෙමළ හා ඉංග්‍රීසි යන ඔබ කැමති භාෂාවකින් කියවිය හැකි. ඊට අදාළ හඬපට හා ඡායාරූපද මෙම ඇප් වැඩසටහන හරහා දැර්ෂණය වෙනවා. ඊට අමතරව මෙම වැඩසටහන මගින් හිරු ටීවී ප්‍රවෘත්ති විකාශයන්ද ඔබට සුබහැදිලි දසුන් මගින් නැරඹීමට හැකිවීම විශේෂත්වයක්. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. පැත්තක ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධි දනුකා බේසිංහ. එම විකාශයේ තිබෙන ප්‍රවෘත්ති විශේෂාංගයන්ද වෙන වෙනම මෙම හිරු ප්‍රවෘත්ති ඇප් වැඩසටහන හරහා ඔබට ඕනෑම මොහොතක නැරඹීමේ හැකියාව ලැබී තිබෙනවා. ඔබ නැරඹූ එම ඕනෑම ප්‍රවෘත්තියක් හෝ දර්ශනයක් Facebook වෙබ් අඩවිය හරහා එසෙනින් ඔබේ මිතුරන් හා හුවමාරු කර ගැනීමටද අති නවීන Android තාක්ෂණයෙන් සමන්විත මෙම වැඩසටහනින් අවස්ථාව ලබා දී තිබෙනවා. මෙම හිරු ප්‍රවෘත්ති ඇප් වැඩසටහන සතුව පවතින තවත් විශේෂාංගයක් වන්නේ ඔබ දකින ඕනෑම ප්‍රවෘත්තියක් අප වෙත යොමු කිරීමේ හැකියාවයි. හිරු ප්‍රවෘත්ති ලොව විශාලතම වීඩියෝ දත්ත වෙබ් අඩවිය වන YouTube හා සම්බන්ධ වූ ලංකාවේ ප්‍රථම ඇප් වැඩසටහනද වෙනවා. මෙම ඇප් වැඩසටහනේ තාක්ෂණික සහකරු ලෙස දේශීය භාෂාවෙන් මෘදුකාංග නිපැයීම සඳහා ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන භාෂා ලංකා සමාගම ක්‍රියා කරනවා. හිරු ප්‍රවෘත්ති හඳුන්වා දෙන මෙම සියලු විශේෂාංග සපිරි ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රිභාෂික ඇසිදිසි ජංගම ප්‍රවෘත්ති යෙදුම Google Play Store වෙතින් ඔබට දැන් නොමිලේම ලබා ගත හැකි. අම්පාර දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත මේ වන විට පොහොර ලැබී ඇතත් ගොවීන් තවත් ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. ගොවීන් නගන එක් චෝදනාවක් වන්නේ ප්‍රමාණවත් තරම් පොහොර ලැබී නොමැති බවයි. අද දිනේ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් පොහොර බෙදාහැරීමේ මධ්‍යස්ථානවල ගැටලු මතුව තිබුණා. පසුගිය සති කිහිපය පුරා අම්පාර වී ගොවීන්ට නියමිත පරිදි රජයේ මධ්‍යස්ථානවලින් පොහොර ලබා ගැනීමට නොහැකි වීම පිළිබඳ අප වාර්තා කළා. මේ වන විට රජයේ පොහොර බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත යුරියා පොහොර පමණක් ලැබී තිබෙනවා. එහෙත් ගොවීන්ට නියමිත පරිදි පොහොර ලබා ගැනීමට යාමේදී ඇතැම් බෙදාහැරීමේ මධ්‍යස්ථානවල දක්නට ලැබුණේ විශාල තදබදයක්. අම්පාර මායාදුන්න ගොවිජන සේවා කාර්යාලයේ වෙත පැමිණි ගොවීන්ද පොහොර ප්‍රමාදය පිළිබඳ පළ කළේ අප්‍රසාදයක්. දැන් හයර දවස් 22 වෙනකොට පොර ගන්න ඕනේ. අපිට දැන් පළවෙනි මුරිවත් නැහැ. තව යූරියා දුන්නෙත් නැහැ. බණ්ඩි පොර දුන්නෙත් නැහැ. ඉතින් අපිට පිටකඩයකින් ගන්න පොරක් නැහැ. අපේ ගොවිතැන් සම්පූර්ණ අසාර්ථක. මේ රජයෙන් පොර දෙනවා කියනවා. අද වෙනකන් නැහැ. සල්ලි බන්දේ අප්‍රේල්. ඉතින් අපිට දැන් මේ ගොවිතැන එපා වෙලා තියෙනවා. මේ ගන්න පොර නිසා මිනිස්සුන්ට වහපොඬ වෙලා තියෙනවා. මේ මිනිස්සු ණය වෙලා බැංකුවලින් සල්ලි අරගෙන මේ අතර මායදුන්න ගොවිජන සේවා කාර්යාලය වෙත පැමිණි ගලපිටගල සහ ගෝනගල ප්‍රදේශවල ගොවීන් පිරිසකට පොහොර නොමැතිව ආපසු හැරියාමට සිදුව තිබුණේ පසුගිය මස 17 වෙනිදා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනියට මුදල් ගෙවා තිබුණද එම මුදල් මෙතෙක් ගිණුම් ගත නොකිරීම හේතුවෙන්. එෙහිදී අප වාර්තාකරුවනටද එහි සිටි ගොවි සංවිධාන නියෝජිතයෙකුෙන් විරෝධතාවක් එල්ල වුණා.
පසු එම ස්ථානයේද පොලිසියද කැඳවූ අතර එහිදී ප්‍රදේශයේ ප්‍රභූ නියෝජිතයෙකු මැදිහත්ව ගොවීන්ට කරුණු පැහැදිලි කළා. මාදේවිදයින් අපි වෙනුනේ. මේ මිනිසුන් මේ කන්නේ බොන නැතුව මේ කෙල්ලගෙන ඉන්නේ. මේ මිනිසුන්ට අති නාඩගම නැහැ මේකේ. මිනිසුන්ගේ අයිතිවාසිකම් දිනා දෙන්නේ. කලින් සැරේ ඇවිල්ලා ඕගොල්ලන්ට කරපු හින්දා තමයි අපිට මේ පොහොර ටිකත් හම්බුනේ පිංසෙද්දනේ. මේ හිරු නාලිකාට පිංසෙද්දේ. හිරු නාලිකාව නැත්තම් අදටත් අපි පොහොර නැහැ අපි. එනිසා මේ මාධ්‍යවේදී රකින්න ඕන අපි එකතු වෙන්න. මේ මිනිසුන්ට ගල් ගහලා එනකොට අපිට අන්තිමට අපිට යන එන මන්න නැති වෙනකොට හරිද? කෙසේ නමුත් ගොවින් පවසන්නේ තමන්ගේ පොහොර ගැටලුවට තවමත් නිශ්චිත විසඳුම් නොමැති බවයි. මාතර මහරෝහලේ සේවය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයත් වෛද්‍යවරුන් අද පෙරවරු 8 සිට හෙට පෙරවරු 8 දක්වා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඔවුන් පවසන්නේ එම රෝහලේ අධ්‍යක්ෂවරියගේ අකාර්යක්ෂම පාලනය හේතුවෙන් ඇය එම දුරයෙන් ඉවත් කළ යුතු බවයි. මාතර මහරෝහලේ පරිපාලනයේ ඇති අකාර්යක්ෂමතාව හේතුවෙන් ගැටලු රැසක් මතු වී ඇතැයි පසුගිය සතියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළා. යනුව මාතර මහරෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයත් වෛද්‍යවරුන් අද රෝහල් අධ්‍යක්ෂවරියට එරෙහිව දියත් කළ වැඩවර්ජනය හේතුවෙන් හදිසි ප්‍රතිකාර ඒකකයේ ඇතුළු බාහිර සායන රැසකට බලපෑම් එල්ල වී තිබුණා. සංකේත වර්ජනයේ නිරත වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවසන්නේ පරිපාලනයේ ඇති අක්‍රමිකතා හේතුවෙන් රෝහල් අධ්‍යක්ෂවරිය එම තනතුරෙන් ඉවත් කළ යුතු බවයි. රෝහල් අධ්‍යක්ෂවරිය සතියේ දවස් 7න් දවස් 2-3ක් තමයි රෝහලේ රැඳී සිටින්නේ. ඒ වගේම රාත්‍රී කාලයේ සිදු කළ යුතු අධීක්ෂණ කටයුතු කවදාකවත් අපි දැකලා නැහැ කරනවා. වෛද්‍යවරුන්ගේ අනිත් කාර්ය මණ්ඩලයේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න එතුමේ කොයිම වෙලාවකවත් තමන්ගේ ආසනයේ නැහැ. මේ අතර මාතර මහරෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පවසන්නේ වෛද්‍යවරුන්ගේ අතිකාල දීමනා සීමා කිරීම මෙම විරෝධයන්ට හේතු වී ඇති බවයි. වෛද්‍ය නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ චක්‍රලේඛක වලට පටහැනිව අතිකාල ලබා ගැනීමට ඉල්ලීම් දිගින් දිගටම සිදු කෙරුණා. මේ චක්‍රලේඛක වලට පටහැනිව මේ ලබා දීම අපහසු බව මම සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දීලා එය ලබා දිය යුතු නම් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස් ලබා දීමට කටයුතු සූදානම් කරමින් පවතින අතර තමයි මේ අසාධාරණ වැඩවර්ජනයට පෙළඹුණේ. මගේ පරිපාලන සම්බන්ධව මම හිතන්නේ ගැටලුවක් තියෙනවා කියලා. මොකද අනිතිකුත් කාර්ය මණ්ඩලයේ ලිපි මගින් මට සහයෝගය පළ කරන බව දන්වලා තියෙනවා. රුපියල් 175ක මුදලක් කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතු වූ ඒකල ඇඟරුම් කම්හලේ අධ්‍යක්ෂවරයා අදාළුවම මිය ගියා. මිගමෝ හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය ජයන්ත වික්‍රමරත්න මහතා සඳහන් කළේ හෘදයාබාධයකින් නොහුමිය ගොස් ඇති බවයි. බණ්ඩාරගම පොලිසිය රියනතුරු අවම කිරීම සඳහා අලුත්ම වැඩපිළිවෙලක් ඊයේ දියත් කළ අතර එහි රථවාහන පොලිසිය නිලධාරීන් රාත්‍රී ගමන්ගත් රියදුරන් හා ඔවුන්ගේ සහායකයන්ට තේපැන් සංග්‍රහයක් සිදු කළේ නින්දියම වැළක්වීම සඳහායි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද පෙරවරුවේ කුරුණෑගල කටුපත ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට හදිසිය ගොඩබස්සනු ලැබුවේ කාර්මික දෝෂයක් පිළිබඳව මතු වූ අවධානමක් හේතුවෙන්. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින් කමාන්ඩර් ශිරාෂ් ජලාල්ඩින් මහතා පැවසුවේ එම අවස්ථාවේදී යන්නේ ගුවන් හමුදාපතිවරයා සිටි බවට තහවුරු කළ නොහැකි බවයි. පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුව මගින් යොමු කර ඉඳුරුව යාලේගම ඩීපී විජේසිංහ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයස අවුරුදු 5 සිට ඇති දැඩි වූ ලසන්ති කුමාරි අදෙහි පාලක මණ්ඩලයේ ආශිර්වාදය මැද එම ප්‍රදේශයේම පදිංචි 24 හැවිරිදී රොෂාන් බුද්ධික සමග විවාහ ගිවිසගත්තේ එම ළමා නිවාසයේ 6 වෙනි මනාලී බවට පත්වෙමින්. බිඳවැටුණු සම්බන්දතා නැවත ගොඩනැගීමේ අරමුණින් එළබෙන සති අන්තයේදී දකුණු කොරියාව සමග සාකච්ඡා කිරීමට සූදානම් බව උතුරු කොරියාව පවසනවා. මේ අතර මාර්තු මාසයේ සිට අත්හිටුවා තිබූ උතුරු හා දකුණු කොරියා රාජ්‍යයන් අතර ක්‍රියාත්මක විශේෂ රතු කුරුස දුරකථන සම්බන්දතා නැවත ස්ථාපිත කිරීමටත් උතුරු කොරියාව තීරණය කර තිබෙනවා. සතියන්තයේදී පැවැත්වීමට නියමිත සාකච්ඡාවලදී උතුරු හා දකුණු කොරියානු රාජ්‍ය ඒකාබද්ධ වෙළඳ කලාපයේ ලෙස සැලකෙන කේසුන් වෙළඳ කලාපයේ නැවත විවෘත කිරීම පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතයි. උතුරු සහ දකුණු කොරියානු දේශ සීමාවේ පිහිටි පන්මුන්ජොන් හිදී සාකච්ඡා පැවැත්විය යුතු බවට දකුණු කොරියාව ඉල්ලීමක් කර තිබෙනවා. මීට අමතරව දෙරට අතර පැවති ආර්ථික වැඩ කටයුතු නැවත යථාතත්වයට පත් කිරීමටද උතුරු කොරියාව කැමැත්ත පළ කර තිබීම විශේෂත්වයක්. පන්මුන්ජොන් හිදී පැවැත්වෙන සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ ඉහළ පෙළේ නියෝජිතයින් එක්ව දෙවන වටේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් වාර්තා වෙනවා. ලන්ඩන් නුවර පිහිටි BBC ලෝක සේවයේ ප්‍රතිසංස්කරණය කරන ලද නව ගොඩනැගිල්ල දෙවන එලිසබෙත් මහරජින අතින් විවෘත කෙරුණා. BBC සේවයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෝනි හෝල් සහ තවත් ඉහළ පෙළේ නිලධාරීන් රැසක් මහරජින සමග නව ගොඩනැගිලි පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා.
මේ අවස්ථාවේදී මහරජින සජීවී වැඩසටහනක් සිදු කරන මැදිරියට පැමිණීමද විශේෂත්වයක් වුණා. වැසිකිළිවලදී භාවිතයට ගන්නා කඩදාසි වලින් නිර්මාණය කරන ලද මංගල ඇඳුම් ප්‍රදර්ශනයක් ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවැත්ුණා. මෙවර නවවන වරට පැවැත් වූ ප්‍රදර්ශනයේදී තරගකරුවන් 1100 දෙනෙකු වැසිකිළි කඩදාසි වලින් සාදන ලද මංගල ඇඳුම් ඉදිරිපත් කර තිබුණා. එෙහිදී හොඳම නිර්මාණයේ ඉදිරිපත් කර තරගකරුට ඩොලර් 2000ක ත්‍යාගයක් පිරිනැමුණා. ශ්‍රීලංකා පාපන්දු සම්මේලනයේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් සවා බලන්නට ශ්‍රීලංකා පාපන්දු සම්මේලනයේ පත්කල පංච පුද්ගල කමිටුවේ වාර්තාව මෙවන විට එළි දක්වා තිබෙනවා. ඒ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සලත් වීරසේකර මහතා හිරු ක්‍රීඩාංශයට පැවසුවේ මනිලා ප්‍රනාන්දු මහතාට සුනාමි මුදල් අපහරණය සම්බන්ධයෙන් එල්ල වූ සියලු චෝදනාවන්ගෙන් ඔහු නිදහස් වන බවයි. සුනාමින් පසු මෙරට පාපන්දු ක්‍රීඩාව නගා සිටීම සඳහා ජගත් පාපන්දු සම්මේලනයෙන් ලැබුණු රුපියල් කෝටි 50කට ආසන්න මුදලක් අයිතාලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් ජගත් පාපන්දු සම්මේලන ගෝල් ව්‍යාපෘතියේ මෙරට සංවර්ධන නිලධාරියා ලෙස කටයුතු කළ මනිලාල් ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ලුණා. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන්නට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් පත් කරන්නට ශ්‍රී ලංකා පාපන්දු විධායක කමිටුව පියවර ගත්තා. පරීක්ෂණ කටයුතු එසේ සිදුවෙද්දී ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගත්තේ මෙම මූල්‍ය අක්‍රමිකතා සුවා බලන්නට සුගතදාස පාලනාධිකාරියේ සභාපති බ්‍රිගේඩිය ප්‍රියන්ත සමරතුංග මහතාගෙන් යුත් විශේෂ කමිටුවක් පත් කරන්නටයි. කෙසේවත් පෞද්ගලික හේතුවක් මත සමරතුංග මහතා එම කමිටුවෙන් ඉල්ලා අස්වුණා. අනතුරුව ක්‍රීඩා අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පාපන්දු සම්මේලනයේ මූල්‍ය අක්‍රමිකතා සුවා බැලීම සඳහා විශ්‍රාමලත් මිනිසුරු හිටපු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් උපාලි සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව සිව්පුද්ගල කමිටුවක් පත් කළ බවයි. එකම ගැටලුවක් නිරාකරණය කරගන්නට මෙරට ක්‍රීඩා බලධාරීන් පඹගාලක පැටලෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුව සිය වාර්තාව ඊයේ දිනේදී ශ්‍රී ලංකා පාපන්දු විධායක කමිටුව වෙත බාර දුන්නා. මාසයකට පමණ පෙර මේ විමර්ශන කටයුතු ආරම්භ කළා. එෙහිදී අපි විවිධ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කරලා අවශ්‍ය කරන ලිපිලේඛන බැලුවට පස්සේ අපිට තේරුම් ගියා මේ කිසිම චෝදනාවක් සිට කරගන්න පුළුවන් තරම් කරුණු නැහැ කියලා. සරත් වීරසේකර මහතා සිය වාර්තාව විධායක සභාවට යොමු කර තිබුණේ පරීක්ෂණ කමිටුවේ සිසු සමාජිකින්ගේ අත්සනින් තොරවයි. මේ නිසා එම කමිටුවේ සිසු සමාජිකින් අද පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යවරයා මුණ ගැසුණා. මේ පිළිබඳව අපිට කිසිම මතයක් ප්‍රකාශ කරන්න බෑ රුදුරු වාර්තාවක් නිසා. නැසා මේ පිළිබඳව අපි ප්‍රතික්ෂේප කරනවා. ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පාපන්දු සම්මේලනය සිදු කරන පරීක්ෂණ කටයුතු නතර කරන ලෙස දන්වමින් ලිපියක් යොමු කර තිබියදීත් එම පරීක්ෂණ කටයුතු දිගින් දිගටම සිදු කරගෙන යාම නීති විරෝධී ක්‍රියාවක් බවයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ. අමාත්‍යාංශ ලේකම්තුමා විසින් පාපන්දු සම්මේලනයේ පරීක්ෂණය තාවකාලික අත්හිටවන ලෙස නියෝගයක් කරලා තිබුණා. ඒන් හතර දෙනෙක් ලේකම්වරයා විසින් එවන ලද ලියුමාණුව මේ පරීක්ෂණය මගේ කමිටුව අපේ පරීක්ෂණය නිමකරන්ට ඔන්න මෙන්න තියදී අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් උපදෙසක් ලිඛිතව ආවා. නමුත් එතකොට පරීක්ෂණ කටයුතු මම හිතන 90%ක් පමණ නිම වෙලා තිබ්බේ. ක්‍රීඩා අමාත්‍යාංශ නියෝගවලට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් සරත් වීරසේකර මහතා ප්‍රමුඛ පංච පුද්ගල කමිටුවට එරෙහිව නිසි පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මේ පිළිබඳ නියෝගයක් පනවා තිබෙද්දී ඒ නියෝගයට පිටුපාලා ඒකමතිකව මේ පරීක්ෂණය පැවැත්වීම පිළිබඳව ඒ කමිටු සමාජිකයන්ට විරුද්ධව අපිට පරීක්ෂණය පවත්වන්න සිද්ධ වෙලා තියෙනවා. මේක අභ්‍යන්තර පරීක්ෂණයක්. අභ්‍යන්තර කටයුතු ස්වාධීනව කළ යුතුයි කියලා ජගත් පාපන්දු සම්මේලනයේ ඉතාම පැහැදිලිව ඒ ව්‍යාඛ්‍යාවේ සඳහන් වෙලා තියෙනවා. අපි ජගත් පාපන්දු සම්මේලනයට යටත් ඒක නිසා ඒක බලරහිත කරන්න අමාත්‍යාංශයට බෑ. කෙසේවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ඉදිරිපත් කළ විමර්ශන වාර්තාව පිළිගත නොහැකි බවයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ. මේ වාර්තාව මේ රටේ කිසි කෙනෙක් පිළිගන්නේ නැති සාධාරණ නැති වාර්තාවක් හැටියට තමයි අපි අදහස් කරන්නේ. චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලියේ සමාරම්භක උළෙලේදී ශ්‍රී ලංකාව අපකීර්තිට පත් වීම සම්බන්ධයෙන් ඍජු වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බාරගත යුතු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයෙකු වන අර්ජුන රණතුංග පවසන්නේ. හිරු ක්‍රීඩාංශයට අදහස් දක්වමින් අද ඔහු මේ බව පවසා සිටියා. जगत क्रिकेट कौनसिले अवसान वरट संविधान करना ICC चैंपियंस कुसलान एक दिन क्रिकेट तरंगावलिया ये इंग्लैंड तेदी आरंभुना एक केटी समारंभक उत्सव किन अनतुरुवाई मेम समारंभक उत्सव अतर तुर तरंगावलिया टेक पसिटनर रटवल अटेही जातिक तज क्रीडांगने वेत रगनेम सिदुवना ए अतर वारे पसुबीम गीत कंडलेस वादने करन्नट संविधायकिन पियवर गिन तिबुने ए रटवल संस्कृतियट कलपिन गीतवल अनुवादनयान
පුදුමයට කරුණ වුණේ ශ්‍රී ලංකා ජාතික දජය ක්‍රීඩාංගණයට රැගෙනීමේදී හින්දි ගීතයක අනුකණ්ඩයක් වාදනය වීමයි. ජාත්‍යන්තර තරඟ ඉසව්වලදී ශ්‍රී ලංකාවේ අභිමානය මෙසේ හැල්ුවට ලක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක අර්ජුන රණතුංග හිරු ක්‍රීඩාංශයට මෙසේ අදහස් දැක්වුවා. මම උනත් ඉතාමත් කලකිරුණා මේක අහුවාම මේක දැක්කම. මොකද අද ඉන්දියාව කියන ඕනම දෙයකට නටන ක්‍රිකට් ආයතනයක් මේක. මෙවුවා වගකීම ක්‍රිකට් ආයතනයක් ඍජුවම ගන්න ඕනේ. අද ක්‍රිකට් ආයතනයේ ඉන්නේ මේ රටේ ක්‍රිකට් ආරක්ෂා කරන අය නෙමෙයි මේ රටේ ක්‍රිකට් විනාශ කරන අය. ඉතාමත් අවාසනාවන්ත සිද්ධියක්. හිරු ක්‍රීඩා අංශයේ විමසන තෙක් මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන සිටියේ නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසුවේ ක්‍රිකට් ආයතනයේ අප්‍රසාදය පළ කරමින් ජගත් ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපියක් යොමු කරන්නට තමන් පියවරගත් බවයි. එමෙන්ම එවැනි අවාසනාවන්ත සිද්ධියක් ඇති වුණේ කෙසේද යන්න පිළිබඳවත් තමන් එම ලිපිය හරහා ICCෙන් විමසා සිටි බවයි ඔහු අප සමගින් පැවසුවේ. ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව හැල්ලුවට ලක්වීම කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි කරුණක්. බලධාරීන්ගේ යුතුයකම වන්නේ ඉදිරියේදී හෝ ලක් මාතාව මෙවන් අවාසනාවන්ත තත්වයන්ටපත් නොකරන්නට වග බලා ගැනීමයි. චැම්පියන්ස් කුසලාන එක් දින තරගාවලියේ තවත් තරගයක් මේ වන විට පැවැත්වෙනවා එංගලන්තයේ ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ඒ බටහිර ඉන්දියා කොදේ ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය අතර මේ තරගයේ කාසිය වාසිය දිනු බටහිර ඉන්දියා කොදෙව්වන් පළමුව පන්දු යැවීම තෝරා ගත්තා. එයන්ව පන්දුර පහර දුන් පාකිස්තානු ක්‍රීඩකයින් පන්දුර 48කදී සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 170ක් පමණයි. නසිර් ජම්ෂෙඩ් ලකුණු 50යි. අගනා ඉනිමා ක්‍රීඩා කළ මිෂ්බා උල්හක් නොදවි ලකුණු 96ක් රැස් කළා. ඔහු එක් දින තරගයකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙයයි. අනෙක් කිසිදු පාකිස්තානු ප්‍රතිකරුවෙකුට ලකුණු 7 සීමාව ඉක්මවා යන්නට කොදෙව් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. පන්දු යැවීමේදී කිමා රෝච් සහ සුනිල් නරයින් කඩු තුන බැගින් බිඳ හෙළුවා. සමගින් හිරු ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපරාධ හමුවන හෙට රාත්‍රිය 7 අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය. සුබ රාත්‍රියක්.